The Big Story. Nomination Dila Chandra Kaling illa Sinabe. Ekama Kramea Nama Inkaragana Puluang Venakramayakne. A pig chicken naturi, seated at the Haikari Jati and Rumpatne, own passport to my Samar Jivatkal. Kishidu a pig chicken, Chanda Polokoto, Chanda Garankiri, Madjatane, Atulan, it is in a Jati and Rumpataneta. Paxit is under Pachikarani, Katriganadin, Taman Kamati Paxister, Aichara, Natasuadin Kandamistra, Kala, ballot paper again, Navala, may ballot paper again, Pitipasagano, Lacuna, A Lacuna, SPO to Pendala Tamai, ballot paper again, Dantone, Petit. Api ප්‍රතික්ෂේප කරපු නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 52ක් නාමයෝජනා කිසි එකක් සතුරෙන් ප්‍රතික්ෂේප කරපු ගන්නෙ ඒක නිසා අපි මේ ප්‍රතික්ෂේප කරපුවට තියෙන සම්බන්ධයෙන් තියෙන නඩුවල ඔවුන් දිනන්න උත්සාහ කරනවා වගේ අපිත් දිනන්නම උත්සාහ කරනවා අන්තිම ඕවර් එකේ ත කලින් ඕවර් එකේ අන්තිම බෝල්ට 6 ගහලා හරි රන් රේට් එක අඩු කරලා ගන්නවලු අපිට කාටවත් කියන්න බෑ අපි මේ නඩුව අතාරිනවා කියලා මේ අතර මාධ්‍ය උපමාන පිළිබඳවත් මෙහිදී අදහස් පළ කෙරුණා තප්පරතිය දාන කට්ටකෙන් තියන කෑල්ල අල්ලගෙන ජනතාව තීරණ වලට එළඹෙනවා පුවත්පතක දානවා හෙඩ්ලයින් එකේ ඡන්ද කාලය තුල බඩු බෙදන්න පුළුවන් සභාපති කියයි මට විතරක් බැලලා ප්‍රශ්නයක් නෑ අපේ මවටත් එක බරිනවා Facebook වල මරලත් අවුරුදු 6ක් යනවා අපේ අම්මා රජයේ මාධ්‍ය වලට අපට පුළුවන් පෙරදිගක් දැම්මොත් මේක අද නවත්තන්න ඕනේ. CTV එකකට විතරක් නීති දාලා ප්‍රයිවට් බස් වලට ඕන දෙයක් කරන්න දෙන්න පුළුවන්. දැන් අපි නවත්තගෙන තියන් ඉන්නවා පොල් පැල 2000ක් බෙදන්න හදපු තන කල්ලල. මම පොලිසියෙන් කියනවා අපිට තියාගන්න ඉඩ නැහැ. අපි කච්චේරියට ගෙනල්ලා බාන්න. මොකද කරන්නේ? ප්‍රාදේශීය ලේකම්වරයා ගෙනල්ලා තියෙන කුකුල් පැටව ටික බෙදුවේ නැත්තම් දවස් 45 යනකොට උන් මැරිලත් යයි. මං ඒක බෙදන්නේ කිව්වයි කියලා තමයි අර හෙඩ්ලයින් එක පත්තරේ දාන්න. පින් කිරියම අදාදේයි මරු පින් කරගන්නේ කියන එක දවස් 45කට කල් ගියාට කමක් නැහැ කියලා. අපි හිතනවා ඡන්දේ තියෙන්නේ මාසෙකමාරයි පින් ඕන වෙලා කරගන්න පුළුවන්. සමහරුව පෙන් ආනෝ ගම් වතුරට බෙදෙන ආධාරයි නවත්තන්නේ නැත්තේ. ගෙවල් කැඩිච්චර හදන්න දෙන ඒවා. ඉඩන් නැතුව තාම කඳවුරේ ඉන්නද කියන්නේ. අතව මෙච්චර මාස 6ක් ඉඳන් ඔය හිටියම්. අපිට ලියලා දුන්නොත් ඒ කඳවුරේ ඉන්න ජනතාව අපේ ඉඩම් අපට දෙන මේ ගෙවල් පෙබරවාරි 15 පසු දීම සුසුයි කියලා ඔන්න අපට නවත්තන්න පුළුවන්. ඡන්දේ වෙනුවෙන් බඩු බාහිරාදිය බෙදීම. අල්ලස් වරදයටද ගැලප. මට එවනවා මැසේජ්. මහින්ද දේශප්‍රිය නොදකින කට් අවුට්. මං යනවාද මහරගම? මං යනවාද අනුරාධපුරේ? මං ගාලුපාර දිගේ මොරටුවට යනවා. නැත්තම් බම්බල පිටේ යනවා. නැත්තම් අයුවේකෙන් අම්බලන්කොට්ට යනවා. මැතිවරණ කොමිෂන් සභාව විවේචනය කිරීම ටිපි ටිප් කනවා. ඒ වෙලාවේ සතුටුයි. නමුත් ලැබෙන කිසි දෙයක් නැහැ. පෙළපාලි යෑම දාලා මැතිවරණ කොමිසාරිස්ත්වයෙන් සභාවේ සභාපති පෙළපාලි තානම් කියයි පොලිසිය බලා සිටි පෙළපාලි පැවැත්වේ මන් සියලුම රූපවාහිනී ආයතන වලට යව්ව අපට එවන්නේ කියලා පෙළපාලි ගිහිපු අය දර්ශන එක්කෙනෙක්වත් එව්වේ නැහැ අපි කොහොමද නඩුව පවරන්නේ අපි ගාව සීඩි නැහැ යම් කිසි පක්ෂ රැස්වීමක් කරන්නට කලින් ඕන් ජාති ගිය ගායනා කරනවා නම් ඒක දාන්න ඕනේ ජාති කොඩි වනනවන මැච් එකේදී වනන්න පුළුවන් නේ ඕන් තරම් තවත් මැච් ටිකක් එනවනේ දිනයි කියලා ඊතම් වනන්න පුළුවන් හැමදාම රම්බලංගොඩ උත්සවයකදී ගොසිප් කොලම් එකේ ලියලා තිබුණ එක. තේබනකොට කරපු කතාවක් කියලා දැම්මා. කොමිෂන් සභාවේ සභාපතිගේ රහසක් එළිවේ. ඒක අහන්න දිනුනනේ මගෙන් අහලා. කොල යන කාල කතාවක්. කරු ජනාධිපතිතුමා තේබිව්වෙත් නැහැ ඉදා. පරක්කු වෙලා කියලා කාර් එකගෙන කියලා ගියා. ජනාවක් දාලා තිබුණා. මම හිතන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් තමයි දාලා තිබුණේ. සියලුම ජනමාධ්‍ය ඡන්දේ වෙන වෙලාවට මේ මාධ්‍ය උපමාන අවශ්‍ය නැහැ. ඒව සදාචාර කියලා කියා දාගත්තම ඇති. තමන් මොන පක්ෂයටද වැඩ කරන්නේ? කියන එක දාලා ඕන දෙයක් කරන්න. එතකොට අනිත් පැත්තේ බලන්න නැතුව ඉන්නවනේ. නමුත් අපි පක්ෂපාතීය ඇත්තය එහෙම දානවා. දාලා එක පක්ෂයකට පක්ෂපාතී ප්‍රවෘත්ති කිව්වොත් මොකද වෙන්නේ? හත් වෙනිදා රෑ ඉඳලා නියඬ කාල සීමාව හැටියට අපි සලකනවා. ඒ කාලය තුල දේශපාලනමය ප්‍රචාර කරන්න එපා. බණ කියනකොට උනත් ඡන්ද ලකුණු පෙන්නලයි කරන වැඩේ කරන්න යන්න එපා. මේක බැලුවම මේවා කඩන්නමයි තියෙන්නේ. නමුත් ඒ පොඩි ළමයි නේම එපයි කියන එක කඩන් වැඩි හිටියන්නේ ඡන්දේ තියෙන 18න් වැඩියයි මේ අපේ මැතිවරණ නීති ගැන අඩුම ගානේ උදේට අර ඇයි බැමි පාට කරන එක කතා කරන වෙලාවෙදිවත් විනාඩි 10ක්වත් අපිට දෙනවා නම් ඒ ගෙදර ඉන්න නෝනලා හරි දැනගන්න ඕනේ